රට නවසිලල් දන්දා ලිපි බ දෙන්න සෙරි ලසිෙනසුර එකේවා. ගැම්බුරු ආර්ථික ප්‍රතිසංස්කරණවල්ට එකඟ වෙනවද කියන මත පදනං වෙලා. එදකන මේද එකට ගැටිලා තියෙන්නේ. එදකට මෙතන සාකච්ඡා දෙකක් යනවා. එකක් තමයි ජාත්‍යන්තන මූලාර මුදුල සහ ශ්‍රී ලංකාවේ රජය දෙවන එක තමයි ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් පෙනීහිටින උපදේශකෝ සහ නයහිමියන් අතර තියෙන සාකච්ඡා. එතකට මේක ත්‍රීපාර්ශක, ත්‍රීපාර්ශිවක සාකච්ඡා තමයි මේ අවස්ථාවේ සිද්ධ වෙන. එතකොට රජයට සිද්ධ වෙනවා අර මම කියපු ගැඹුරුප ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න. හැබැයි අපි විශ්වාස කරන්නේ නෑ. ඒක මේ රජයට හෝ කිසිම තනි දේශපාලන හෝ ඒකට අදාළවෙච්ච දෙතුන් දෙනෙක් සමඟ කරන්න පුළුවන් වැඩක් කියලා එක. මොකද මුළු රටේම සියලු දේශපාලන පක්ෂවල එකඟතාවේ අවශ්‍ය වෙනවා මේ ගැඹුරු ප්‍රතිසංස්කරන්න කරන්න. මේ රටේ මංහිතන්නේ ිෞවරුදන්න අපි දහස ලැබිච්ි දවසිිදන් අපි මේ මූුණ දෙන ගැඹුරුම ව්‍යාකූලම ආර්ථික ගැටලුවට යි අපි මූුණ දෙන්න. මයිතන්නේ අර ඉකොනොමිනිෙක් සංඟරාාව තියෙනවා කෝපි වගාව කඩාවැත් නව මයිතන්න එක්දා සට සිය හැට ගණන්ගල තමයි මේවාගේ ව්‍යසනයක් මේ රටේ වෙලා ති ආර්ථි පැත්තිෙන් බල නොකට. ඒ කෙසේ වෙදත්. රජයකට මේක කරන්න පුළුවන් කෙන විශවාසය අපේ නෑ. එනිසා තවදුරටත් අපේ රට ගොඩ ගැනීම සඳහා සියලු පක්ෂ එකතු කරගෙන සර්වපාක්ෂික රජයක් රට ගොඩගනැකීම වෙනුවෙන් නිර්මාණය කර යුතු විකේන එක තවදුරටත් ඉල්ලීමක් නෙමේ තවදුරට ඉල්ලීමක් නෙමේ ඒක අධ්‍යවශ්‍ය කාරණයක් හැටියට තමයි අපි දකිින්. අපි විශ්වාස කරන්න නෑ. ගෝටාබේ රාජපක්ෂ ජනාධීපතිවරයාගේ රජයට මේ අටෝගෙන තියෙන රජයට මේ වැඩේ කරන්න පුළුවන්කිර. ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයා. මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් සෑදීම හරහා කළයුතු ගැඹුරු ආර්ථික ප්‍රතිසංස් කරන කරන්නේ නැතුව කරන්න බැරි නිසා. මේ පහුවෙන හැම්ම දවසම. නිසා මේ රටේ මිනිස්සු තව දුරට තකාා දයට වැටෙනවා. ගෝටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයට අපි දෙදස් විස්සේ ඉඳන් කිව්ව කරුණා කළ මේ ප්‍රශ්ට විසිතගන්න ජාත්‍යන්තර මූල අරමුතලට යන්න ණය තිරසාර තියන තත්වදි මේක විසිතගත් තනම් කිසි දවසක මේවාගේ ජරා තැනකට මේ රට වැටෙනෙ නෑ. ඔහුට කියපු කිසි දෙයක් ඇහුවනෑ. අපි ආර්ථික මණඩලය හැටියට අපේ පක්ෂේ දිගින් දෙකනම පෙන්නල දුන්න ඔබලා ඉදිරියේදී මේ මුදල් අච්චුකහන වැඩේ සහ රුපියල මේ බලෙන් අල්ලගෙන ඉන්න වැඩෙන් පොලිප අනුපාතිය බලෙන් අල්ලගෙන ඉන්න වැඩ ශිද්ධ වෙන්නේ සම්පූර්ණම සාර්වආර්ථික වියහයම කඩා වැටන එක කියලා. ඒක වෙලා තියෙනවා. අපි කියපු කිසිම දෙයක් ඇහුවේ නැහැ. දැන්මත් අපි කියනවා ගෝටාාවේ රාජ පක්ෂ ජනාධතිපතිවරයට කරුණා කරලා සවන් දෙන්න මේ කියන කතාවට. අපි තුන් දෙන විශවාස කරට්ඩොඔන්න ඔබතුමා ිහිල්ලහන්න ඔබතුමා පත්කලතින උපදේශකයගේ. පත් කල තියනවා ආර්ථික උපදේශකය ඉන්ද ජුත්කු මරස්වයයි පත් කල තියනවා ශන්ත දේවරාජන පත් කරලා තියනවා ශාමිණී කුරේ පත් කල තියෙනවා. ඉර් පස්සේ ලෝකබැන්කුව උපදෙස්තයනවා ජාතයන්තර මුල මේ ආතන උපදෙස්තයවා ලි න්සක පදෙස් දෙෙෙනවා ලසල්ටක උපදෙස්වා ඉර පස්සේ ව්‍යාපාරික ප්‍රජාව සහ ජනාධිපතිවරයාට උපදෙස්ෙන්න්න මන්දක තවත් කොමිටුව පත්කගති හන්සු ජේසූරය ඉන්නවා විස්කෝවිඳදසාමීන්වා සුන්තරත්නායකත කවදීන්නවා ත මහා ගොඩක් සංකණඩායමන අහන්ඩ කොය කටකින්ගේ හිල්ලා. පුළුවන්ද කියර කරන්න තනියයක ශක්තියක්ත් තියෙනවද ගැමරු ්‍රාර්ථක ප්‍රශාන්ක කරන කරන්න උ දෙගේ ආ්ඩුවක් තියාගෙනත් කරගන්න බැරි දේවල් දැම්ම කරන්න උත්සාහ කරන්නේ මේ කිසිම විශ්වාසයක් නැති ආණ්ඩුවක් කරන්න බෑ අපි කියනවා කරන්න බෑ. අපි කියනවා තවදුරටත් ගෝටාබය රාජපක්ෂ මේ තනතුරේ රැඳී ඉඳලා මේ අටෝගත්ත වැඩපිළිවටත් යෑම හරහා සිද්ධ වෙන්නේ අපේෝ මේ දෙකක් ොත්ත ජනතාව මේ අගාදයෙන් තවත් විශ්වාස කරගාන්න බැරි තවත් අගාදයකට වැටෙන එක අපි සූදාන මේ ජනතාව වෙනුවෙන් පෙනිහිටින් අපි සූදාන